මේ ලෝකයේ තනිවෙන ඊශ්‍රායල් රාජ්‍ය රැකගැනීමට සමයි වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ආධිපත්‍යය පතුරෝලා ජෙරුසලම ඊශ්‍රායල්වරුන්ගේ අගනගරය වගේ පිළිඅරගෙන තමන්ගේ තානාපති කාර්යාල ටෙල් අවීව්වල සිට ජෙරුසලම දක්වා ගියේ. නැගෙනහිර ජෙරුසලම පලස්තීනුවන්ට බව මුළු ලෝකෙම පිළිඅරගෙන ඉවරයි. ඒක එක්සත් ජාතිකගේ සංවිධානය පිළිඅරගෙන ඉවරයි. යුරෝපා සංගමය පවා මේ සටනේදී ඇමරිකාව තනි කරමින් ලෝක ප්‍රජාවත් එක්ක එකතු වුණා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපි බලාපොරොත්තු වෙන දේ. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනයේ අයිතිය, ඒ විතරක් නෙවෙයි ඒ කලාපයේ අයිතිය කෙසේද පලස්තීනයට නතු වෙන්නේ කියන සියලු යෝජනා සම්මත කළා විතරයි. අපේ රටත් ඉතිහාසය පුරා අපි පලස්තීනයත් එක්ක හිටියා. මේ රටේ මොන රජ බලයේ හිටියත් අපි හැම රාජ්‍යයක්ම අපේ ඓතිහාසික මිතුරන් වශයෙන් අපි පලස්තීනියත් එක්ක ඕනෑම අමාරු අවස්ථාවක හැම අමාරු අවස්ථාවකම අපි පලස්තීනියත් එක්ක හිටියා. මට මතක් වෙනවා මේ වෙලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයන් ඒ නොබැඳු පිළිවෙත යටතේ පලස්තීනිය පිළිගත්තා විතරක් නෙවෙයි ඊශ්‍රායලයෙන් නොපිළිගත්නා තත්වයකට ඊශ්‍රායලත් එක්ක තානාපති සම්මතකම් පවා ගොඩනැගීමට එරෙහිව හිටියා. ඒ වගේම එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපතිවරණගේ දරන වෙලාවේදී එතුමාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතය මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉඳලා කතා කරා එතුමාට. මෙහෙම යෝජනාවක් එනවා පලස්තීනයේ පිළිබඳව ඊජිප්තුව පවා නිහඬ පිළිවෙතකට යනවා, අපිත් එවැනි පිළිවෙතකට යා යුතුයි කියලා. මැද පිරිතේක සමහර රාජ්‍යයන් පවා ඒකෙදි නිහඬ වෙනවා ජනාධිපතිතුමා, අපි හිතන්නේ අපිත් නිහඬ විය යුතුයි කියලා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා මොකද කිව්වේ? එතුමා කිව්වා ලෝකේ ඊජිප්තුව කියන එක අපිට වැඩක් නැහැ. අපේ රටේ පලස්තීනය වගේම අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවයි අපිට වැදගත්. ඒ නිසා අපේ රටේ මුස්ලිම් ජනතාවගේ සහෝදර ජනතාවක් වෙන පලස්තීන ජනතාව වෙනුවෙන් ඔයා ඒ එන හැම යෝජනාවෙදීම පලස්තීනය වෙනුවෙන් අත උසලා පලස්තීනයට සහයෝගය දෙන්නේ කියලා. ඒ නිසා අපි ඔක්කොම අද එක වේදිකාවකට එන්නට හැකියාව ලැබුණේ ඒකයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා මේක පිළිගත්ත වෙලාවේ ජෙරුසලම ඊශ්‍රායල් වරුන්ට පිළිඅරගෙන ඒක පැය 24ක් යන්නට පෙර අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි නිවේදනයක් නිකුත් කළා. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශ අපේ රජයේ ස්ථාවරය වන්නේ ඊශ්‍රායලයේ යගනවුර ටෙලිවාව මිසක් වෙන කිසිම නගරයක් පිළිගන්නේ නැහැ. අපි ජෙරුසලම පිළිගන්නේ නැහැ ඊශ්‍රායලයේ අගනගරය වෙනවා. ඒ වගේම අපි පලස්තීනයේ අගනගරය ලෙස නැගෙනහිර ජෙරුසලම අපි තවදුරටත් පිළිගන්නවා, අපි ඉදිරියටත් පිළිගන්නවා. ඒ නිසා අපේ ස්ථාවරය වෙනසක් නැහැ. අපි මේ ඇමරිකානු එක්සත් ජනපදය ගත්තා වූ නව තීන්දුවට අපි විරෝධය ප්‍රකාශ කරනවා කියලා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළා. අපි මුළු ඉතිහාසය පුරාම අපි එකට හිටියා. අද ඒ ඓතිහාසික ගිවිසුම, ඒ ඓතිහාසික ඒ අවබෝධය අද එළිදක්වන මොහොතක්. ඒ නිසා සියලුම දේශපාලන පක්ෂ අද කිසිදු ભેදයකින් තොරව මේ ප්‍රකාශයට මේ සියලුම දේශපාලන පක්ෂ අස්සන් තියලා අපිට කළ හැකි පමණින් අපි පලස්තීන ජනතාවගේ ඒ විමුක්ති අරගලය සඳහා අපේ දෑත් ඔසවා අපි සහයෝගය දෙනවා. ශ්‍රී ලාංකික ජනතාව එදත් අදත් හෙටත් පලස්තීනයේ අපේ සහෝදර ජනතාවත් එක්ක ඒ සාධාරණ වූ අරගලය, ඒ පලස්තීනය පලස්තීනුවන්ට කියන සටන සඳහා අපි ඉදිරිපත් වෙනවායි කියලා කියමින් පලස්තීනු ජනතාවට ජය වේවා, පලස්තීනු අරගලයට ජයං ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිශ්ශබ්ද වෙනවා.